අයිබෝවන් ආදරණීය දුවේ පුතේ මම අද දවසේ කතා කරන්න හදන්නේ පහ ශ්‍රේණියේ විෂය නිර්දේශයට අයත් පාඩමක්. ඒ කියන්නේ පහ ශ්‍රේණියේ විෂය නිර්දේශයේ පස්වන නිපුණතාවය ගැන තමයි අද දවසේ මම කතා කරන්න හදන්නේ. මේ පාඩමේදී පුතේ ඔයාලා අඳුර ගන්න ඕන පවුලේ සමාජිකයින් කවුද සහ ඥාතීන් කවුද ඒ කියන අයට දෙමළ භාෂාවෙන් මොකක්ද කියන්නේ කියන එක සම්බන්ධයෙන් ඔයාලා දැනගන්න ඕනේ. ඊට අමතරව ඔයාලා දැනගන්න ඕනේ ඒ අය වෙනුවෙන් ක්‍රියාපදයක් ඉන්නවා කියන ක්‍රියාපදය භාවිතා කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔයාලා දැනගන්න ඕනේ. ඒ ඇසුරින් වාක්‍ය ගොඩනගන්න තියෙනවා ඔයාලට. ඒක තමයි මම අද දවසේ කතා කරන්න හදන පාඩම. පාඩමට යන්න කලින් දුවේ පුතේ ඔයාලා කොලයක් අරගෙන මේ කියන දේවල් වල වැදගත් කොටස් ලියා ගන්නවා නම් හොඳයි. ඒක තමයි මං හිතන්නේ හොඳම ක්‍රමය. එහෙනම් දුවේ පුතේ මීට කලින් ඔයාලා පහ ශ්‍රේණියට එන්න කලින් 3 සහ 4 ශ්‍රේණිවලදී ඉගෙනගත්තු දෙමළ විෂය ඔයාලට මේ වෙලාවේ වැදගත් වෙනවා. ඒ තමයි පවුලේ සමාජිකයින් මේ වෙනකොටත් ඔයාලා දන්නවා. දැන් අපි නමුත් මතක් කරගෙන යමු ඔයාලට ඕන කරන මේ පාඩමට අදාළ කරන පවුලේ සමාජිකයෝ ටික කවුද කියන එක සම්බන්ධයෙන් කතා කරමු. දුවේ පුතේ මම මතක් කරන්නම්, අපි අම්මට දෙමළෙන් කියනවා අම්මා කියලම. එහෙනම් දෙමළෙනුත් අම්මට කියන්නේ අම්මා කියලමයි. තාත්තට කියනවා අප්පා කියලා. අම්මා අම්මා, තාත්තා අප්පා. මල්ලිට කියනවා තම්බි කියලා. මල්ලි තම්බි, නංගි තංගෙයි. නංගිට කියනවා තංගෙයි කියලා. ඊළඟට දුවේ පුතේ අක්කට කියනවා අක්කා කියලා. එහෙනම් අක්කට දෙමළෙන් කියන්නේ අක්කා කියලම තමයි. එහෙනම් දැන් අපිට අම්මටත් කියනවා අම්මා කියලා, අක්කටත් කියනවා අක්කා කියලා. එහෙනම් දෙමළෙනුයි සිංහලෙනුයි දෙකෙන්ම මේ පද දෙකට භාවිතා කරන්නේ එකම පදය. ඊළඟට පුතේ අපි අයියට කියනවා දෙමළෙන් අන්නා කියලා. අයියට කියනවා දෙමළෙන් අන්නා කියලා. ඊළඟට අපි ඥාතීන් වෙනුවෙන් බලමු ඥාතීන්ට මොකක්ද කියන්නේ කියලා. අපි ගත්තොත් උදේ කිරියම්මට කියනවා, කිරියම්මට කියනවා පාට්ටි කියලා. සීයට කියනවා පාට්ටන් කියලා. ඔයාලා මීට කලින් මේ වචන අහලා තියෙනවා, පාට්ටි, කිරියම්මා, පාට්ටන්, සීයා. ඊළඟට දුවේ පුතේ ලොකු අම්මට කියනවා පෙරියම්මා කියලා. ලොකු තාත්තට කියනවා පෙරියප්පා කියලා. එහෙම නැත්නම් මහප්පට කියනවා පෙරියප්පා කියලා. ඊළඟට මාමට කියනවා මාමා කියලාම. එහෙනම් ඔන්න මාමට දෙමළින් කියන්නේ මාමා කියලාමයි. නැන්දට කියනවා මාමී කියලා. මාමා මාමා, මාමී, නැන්දා. පුංචි අම්මට කියනවා සින්නප්පා, සින්නම්මා කියලා. සින්නම්මා, පුංචි අම්මා. ඊළඟට එහෙමනම් බාප්පට මොකද්ද කියන්නේ? බාප්පට කියනවා සිත්තප්පා කියලා කියනවා. ඊගා එහෙමනම් ඔයාලට දැන් ඔයාට දැන් මතකයි මේ පවුලේ සමාජිකයෝ ටික. අපි නැවත මතක් කරමුද? ඔයාලා බලන්න මතකින් කියන්න මට. අම්මා අම්මා, තාත්තට මොකක්ද? අප්පා, අක්කා අක්කා, අයියා අන්නා, නංගි තංගෙයි, මල්ලි තම්බි. ඒ පවුලේ සමාජිකයෝ ටික. හරි, ඔයාලා දැන් නැවත වතාවක් මේ ටික හොඳින් පාඩම් කරගන්න ඕනේ. දැන් පුතේ මේ කියන පවුලේ සමාජිකයින් අපි මොකද කරන්න ඕනේ? මේ සමාජිකයින් ඉන්නවා කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ අම්මා ඉන්නවා කියලා කියන්න ඕනේ. මේ අම්මා ඉන්නවා කියන පදේ භාවිතා කරන්න. එහෙම නැත්නම් මේ පවුලේ අය මේ වගේ මේ අපි දන්න කියන මේගොල්ලෝ ඉන්නවා කියලා කියන්න අපිට යොදා ගන්න පුළුවන් පදයක් තියෙනවා. ඒ තමයි ඉරුක්කිරාර් කියන පදේ. ඉරුක්කිරාර්, ඉරුක්කිරාර් කියන්නේ ඉන්නවා. එහෙමනම් මට කියන්න බලන්න, අම්මා ඉන්නවා, අම්මට අම්මාමයි ඉන්නවා, ඉරුක්කිරාර්. එහෙනම් අම්මා ඉන්නවා, අම්මා, ඉරුක්කිරාර්. මට කියන්න බලන්න, තාත්තා ඉන්නවා, තාත්තා, අප්පා, ඉරුක්කිරාර් ඉන්නවා. එහෙනම් තාත්තා ඉන්නවා,
අප්පා ඉරුක්කිරාර් මල්ලි ඉන්නවා තම්බි ඉරුක්කිරාර් ඊගාවට මට කියන්න අක්කා ඉන්නවා අක්කා ඉරුක්කිරාර් එහෙමනම් ඔයාලා දුවේ පුතේ මම කොලේකුයි පෑනකුයි ගන්න කියලා මුලින්ම කිව්වේ දැන් ඔයාලා මේ පවුලේ සමාජිකයෝ ඉන්න සියලුම දෙනාට මොකද කරන්න ඕනේ ඉන්නවා කියන පදේ දාලා වාක්‍ය හදන්න ඕනේ ඒ කියන්නේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා නංගි ඉන්නවා මල්ලි ඉන්නවා අයියා ඉන්නවා අක්කා ඉන්නවා නැන්දා ඉන්නවා මාමා ඉන්නවා කිරියම්මා ඉන්නවා සීයා ඉන්නවා ඔන්න ඔය කියපු වාක්‍ය සියල්ලම ඔයාලා දැන් ලියන්න ඕනේ දෙමළ භාෂාවෙන් දෙමළ අකුරෙන් නැතුවනාට කමන්නේ ඔයාලා සිංහල අකුරෙන් ලියන්න සිංහල අකුරෙන් ලියලා හුරු වෙන්න හරි ඊළඟට දුවේ පුතේ දැන් අපි මෙන්න මේ පවුලේ සමාජිකව ටික මොකද කරන්න ඕනේ බහුවචනයට හරවන්න ඕනේ පවුලේ සමාජිකව ටික බහුවචනයට හරවන්න ඕනේ පවුලේ සමාජිකව ටික බහුවචනයට හරවලා ඉමු පවුලේ සමාජිකයෝයි මේ නෑදෑයෝයි බහුවචනයට හරවන්න පුළුවන් පුතේ අපිට මාර් කියන පදය මේ සමාජිකයාගේ නමට අගින් එකතු කරලා ඒ කියන්නේ අම්මා කියන පදයට පදේ අගට මාර් එකතු කරන්න මාර් කියන වචනය එකතු කරපුවාම අපිට මේ පදේ බහුවචනයට හරවන්න පුළුවන් එහෙනම් සිංහලෙන් නම් අම්මා කියන පදය බහුවචනයට හරවනකොට ලා එකතු කරනවානේ අම්ම ලා තාත්ත ලා ඔය විදිහටනේ එහෙමනම් අපි දෙමළෙන් මොකද කරන්නේ ලා වෙනුවට මාර් එකතු කරනවා එහෙනම් ඔන්න මට කියන්න අම්මලා අම්මා මාර් තාත්තලා අප්පා මාර් අක්කලා අක්කා මාර් අයියලා අණ්ණා මාර් දැන් හරි පුතේ එහෙනම් මේ අපි උඩින් ඉගෙන ගත්ත අර පවුලේ සමාජිකයෝයි නෑදෑයෝ ටිකයි සේරම බහුවචනයට හරවන්න අපි මොකද කරන්නේ පදේ අගට මාර් කියන පදේ දානවා එහෙමනම් දාලා බලමු දැන් ඔන්න මම කියනවා ඒ කියන පද ඔයාලා දෙමළෙන් ලියන්න ඕනේ ඉස්සල්ලා සිංහලෙන් ලියාගෙන හිටියත් කමක් නැහැ අපි ගමු මට කියන්න අම්මලා අම්මා මාර් හා ලියාගෙන යමු අම්මලා ඊළඟට ලියන්න තාත්තලා ඊළඟට නංගිලා මල්ලිලා අයියලා අක්කලා සීයලා කිරියම්මලා නැන්දලා මාමලා ලොකු අම්මලා බාප්පලා ඔහොම ලියමු දැන් එහෙනම් ඔය කියන පද ටික මං හිතන්නේ ඔයාලා අනිවාර්යෙන්ම ලියයි එහෙමනම් නැවත මතක් කරොත් අම්මලා අම්මා මාර් තාත්තලා අප්පා මාර් අක්කලා අන්න අක්කා මාර් අයියලා අණ්ණා මාර් මාමලා මාමා මාර් නැන්දලා මාමි මාර් ඔය විදිහට අපිට කතා කරන්න පුළුවන් එහෙමනම් දැන් ඔයාලා පවුලේ සමාජිකයනුයි ඥාති පදයි බහුවචනයට හරව ගන්න දන්නවා දැන් පුතේ අර අපි ඉස්සෙල්ලා භාවිතා කරපු ඉන්නවා කියන පදයම මේ අයටත් භාවිතා කරන්න ඕනේ ඒ කියන්නේ මට කියන්න ඕනේ අම්මලා ඉන්නවා කියලා අම්මලා ඉන්නවා. හැබැයි අපි ඉස්සරලා ඉන්නවා කියන්න ඉගෙන ගත්තේ ඉරුක්කිරාර් පදේ. ඉරුක්කිරාර් කියන පදේ තමයි අපි කලින් ඉගෙන ගත්තේ. හැබැයි දැන් මෙතනට ඉරුක්කිරාර් කියන පදේ භාවිතා කරන්න බෑ. මොකද මේක බහුවචනයි. අපි අම්මලා ඉන්නවා කියලයි ලියන්න හදන්නේ. අම්මා ඉන්නවා අම්මා ඉරුක්කිරාර්. හැබැයි අපි දැන් කියන්න ඕනේ අම්මලා ඉන්නවා ඉරුකිරාර් භාවිතා කරන්න බෑ මේකයි පුතේ මේ පාඩමෙන් විශේෂයෙන් ඉගෙන ගන්න ඕනේ එහෙනම් අම්මලා වෙනුවට අම්මලා ඉන්නවා කියනවා නම් ඉන්නවා කියන පදයට අපිට භාවිතා කරන්න වෙන්නේ ඉරුකිරාර්හල් කියන පදය එහෙනම් ඔයා ඉන්නවා කියලා කියන්න හදන්නේ පවුලේ සමාජිකයින්ගෙන් බහුවචන පදයක් නම් අන්න ඔයාට ඉරුකිරාර්හල් ලියන්න වෙනවා ඒ කියන්නේ අම්මලා ඉන්නවා අම්මා මාර්
இருக்கிறார்கள் அம்மாமார் இருக்கிறார்கள் தாத்தலா இன்னவா அப்பாமார் இருக்கிறார்கள் அப்பாமார் இருக்கிறார்கள் எஹெமனாங் ஒயா மே பகுவச்சனேட் ஹரோப்பு பத சேரட்டம் மே இருக்கிறார்கள் கியன பதே பாவிதா கரல பலன் இருக்கிறார்கள் கியன பதே மேக பாவிதா கரப்புவாம் ஒயாட் வாக்கி கொடக் ஹதாகன் புலுவாங்கி எஹெமனாங் மம அபியாசயக் விதியட நெவத்த கியன்னாங் வாலட் ஹதாகன் புலுவாம் வாக்கிட்டிக ஒயாலா தெமலெங் ஏட்டிக் கலியன் எனங் ஒன்ன லியாகன் அம்மலா இன்னவா தாத்தலா இன்னவா நங்கிலா இன்னவா மல்லிலா இன்னவா ஐயலா இன்னவா அக்கலா இன்னவா மாமலா இன்னவா நந்தலா இன்னவா சீயலா இன்னவா கிரியம்மலா இன்னவா எஹெமனாங் துயே புதே மே வச்சனட வச்சனே கலப்பலா ஒயாலா வாக்கிய ஹதன்ன புருது வென்ன ஒயாட இதா இக்மனிங் மே வாக்கிய ஹதாகன்ன புலுவாங் வெய் கியல மம ஹிதனவா புதே துயே மம மே பாடமட அமதரவ தவ சூட்டி சுட்டி தேயக் ஒயாலா தன்ன புஞ்சியம் புஞ்சி தேயக் எகது கரன்னாய் தென் மே ஹதன்னி ஏ கியன்னே ஒயாலா தன்னவா மென்ன மே பதே அங்கே கியன பதே அங்கே கியல கியனவா அபி எஹே එතන කියන්න කියනවා එහෙමනම් මට කියන්න මෙන්න මේ වාක්‍යයත් එතන අම්මා ඉන්නවා එතන අංගේ අම්මා අම්මා ඉන්නවා ඉරුක්කි රාර් එතන අම්මා ඉන්නවා අංගේ අම්මා ඉරුක්කි රාර් මට කියන්න බලන්න බහුවචන පදයකටත් මේ විදිහට දාලා එතන අම්මලා ඉන්නවා එතන අම්මලා ඉන්නවා අංගේ අම්මා මාර් ඉරුක්කිරාර්හල් අංගේ අම්මා මාර් ඉරුක්කිරාර්හල් දැන් තේරුණාද එහෙමනම් ඔයාලා ඔය පවුලේ සමාජික සියලු දෙනාටම මේ අංගේ කියන පදයත් භාවිතා කරලා තව තවත් වාක්‍ය හදන්න හොඳට හුරු වෙන්න මේවා ලියලියා මේ දවස්වල සෙල්ලම් කරන එක චුට්ටක් සෙල්ලම් කරන්න වෙලාව ගොඩක් තියෙනවා සෙල්ලම් කරන එක ටිකක් අඩු කරලා අපි විභාගයට ලෑස්ති වුමු පුතේ එහෙමනම් ඒ විදිහට ලියන්න පුළුවන් අංගේ කියලා කිව්වේ එතන කියන්නනේ මං තව දෙයක් එකතු කරන්නම් මෙතන කියන පදේ මෙතන කියන්න කියනවා ඉංගේ කියලා එහෙම නැත්නම් මෙහෙ කියන්න කියනවා ඉංගේ කියලා මෙතන මෙහෙ කියන්න ඉංගේ කියලා කියනවා එමනම් මට කියන්න මෙතනයි අම්මා ඉන්නවා ඉංගේ අම්මා ඉරුකි රාර් ඉංගේ අම්මා ඉරුකි රාර් මෙතන අම්මා ඉන්නවා මට කියන්න මෙතන අම්මලා ඉන්නවා ඉංගේ අම්මා මාර් ඉරුකි රාර් හල් ඉංගේ අම්මා මාර් ඉරුක්කිරාර්හල් එහෙමනම් දුවේ පුතේ පස්සන නිපුණතාවයේ යටතේ තියෙන්නේ ඔන්නෝය විදිහට ක්‍රියාපදය ඒකවචන පදයක් නම් ඉරුක්කිරාර් විදිහටත් බහුවචන පදයක් නම් ඉරුක්කිරාර්හල් කියන විදිහටත් වෙන්වෙන් වශයෙන් තෝරන්න තමයි ඔයාලා මේ පාඩමෙන් විශේෂයෙන් දැනගන්න ඕනේ ඒ වගේම පවුලේ සමාජිකයෝ සහ පවුලේ සමාජිකයින් බහුවචනයට හරවන විදිය දැනගන්න ඕනේ. එහෙනම් මම හිතනවා මේ පාඩම තුලින් ඔයා එක ඉගෙන ගන්න ඇති කියලා. එහෙමනම් මම පසන නිපුණතාවයෙන් මේ පාඩමෙන් නවතිනවා. මේ රටේ ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නය තුල කොරෝනා වසංගතය තුල ගෙවල් වලටම වෙලා පරිස්සමින් ඉන්න කියන පුංචි ඉල්ලීමක් කරන ගමන්ම දෙපුතේ මේ බලලා මේ වීඩියෝ එකේ තියෙන විදිහට වැඩ ටික කරලා විභාගය ජය ගන්න කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. එහෙනම් දෙපුතේ හොඳින් පරිස්සමින් මේ වැඩ ටික කරගෙන ඉන්න නම් වණක්කම්.